එතකොට අපි ගිය සතියේ කතා කළා පුතේ තුන්වෙනි පාඩමේ ගණිත කර්ම සුළු කරන අනුපිළිවෙල. අපි කිව්වා ප්‍රකාශනයක් දුන්නාම ඒකේ වරහන් එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම හැම එකම තියෙන්න පුළුවන් කියලා. එතකොට ඒව සුළු කරනකොට අපි කිව්වා මුලින්ම කරන්නේ පුතේ වරහන්. වරහන ඇතුලේ මොකක් කරන්න තිබ්බත් කමන්නේ. වරහන ඇතුලේ තියෙන ඒවා ටික මුලින් සුළු කරලා ඉන්න. ඊළඟට ಗುಣ කිරීම බෙදීම් තියෙන ඒවා තමයි ඊළඟට සුළු කරන්නේ. වමේ ඉඳන් දකුණට. වමේ ඉඳන් දකුණට කියන්නේ කොහොමත් අපි සංඛ්‍යා ලියන්නේ මෙහෙ ඉඳන් මෙහෙට නේදුදේ. ලියනකොට මේ මුලින් හම්බෙන ඒවා තමයි මුලින් සුළු කරන්නේ. අවසානයේදී තමයි එකතු කිරීම, අඩු කිරීම සුළු කරන්නේ. ඕක තමයි සාමාන්‍ය සංඛ්‍යාත්මක ප්‍රකාශනයේක ගණිත කර්ම ලියවෙන අනුපිළිවෙල පුතේ. එතකොට පුතේ අපි එදා කතා කළා 3 4 අභ්‍යාසයේ පළවෙනි ගාන කතා කළා. ඒ වගේම ගානක් තියෙනවා තව 4 වෙනි ගාන. 4 වෙනි ගානේ කොටස් ගොඩක් තියෙනවා. මේ 4 වෙනි ගානේ ගණන් ටික හදන්න තමයි මම හදන්නේ දැන්. එතකොට මම ඔයාලට අලුතෙන් ආපු අයත් ඉන්න හින්දා පොඩි උදව්වක් දෙන්නම් ගාන දෙකක් හදන්න. පුළුවන් අය ඉස්සර වුණාට කමන්නේ. ටියුට් එකේ අභ්‍යාසය තියෙනවා අච්චු පොත තියෙනවා ඒක ගන්න ගැටලුවන්නේ අපිට කොහොමත් හදන්න පුළුවන් පුතේ. එතකොට ඉහ බෙදීම 10 ගුණ කිරීම 5 පුතේ මේවා බෙදීම් ගුණ කිරීම් තියෙනවා. අපිට ඕන එක මුලින් කරන්නේ නැහැ. අපි කරන්නේ පුතේ මෙහෙමයි. බෙදීම් ගුණ කිරීම් තිබ්බහම වමේ ඉඳන් දකුණට තමයි කරන්නේ පුතේ. වමේ ඉඳන් දකුණට. මේ පැත්ත ඉඳන් යනකොට මුලින්ම හම්බෙන්නේ මේ දෙන්නනේ. අපි එන ඒ දෙන්න කරලා ඉන්නවා. 30 10ෙන් බෙදුවහම 3යි. ඒක ඉවරයි. ඊළඟට ගුණ කිරීම 5. 3 වරක් 5 15. ඒ විදිහට මේකේ ಗುಣ කරලා නම් වැඩිනවා මේ 10 වරක් 5 50ක් වෙනවානේ 30 50 මේ දෙන්නේ නැහැ අපිට ඕන පිළිවෙලට නෙමෙයි කරන්නේ වමේ සිට දකුණට හරි තව එකක් මං ගන්නම් මෙහෙම මේකත් ඒ වගේ තමයි අපි වමේ ඉඳන් දකුණට කරනවා මේක කරලා ඉන්න එතකොට 40 10ෙන් ගුණ කළාම 400යි 400 5ෙන් බෙදෙනවා 400 5ෙන් බෙදලා බලමු 0යි 5සරක් 8 40යි 0 වෙන 0 උත්තරේ විදිහේ 80යි අම්තරේ පැහැදිලි වෙන්නේ නැති සුදු කරන හැටි තව එකක් ඕන මට සුළු කරලා පෙන්නන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා චුට්ටක් හදන්න ඕනේ. තව එකක් කරලා පෙන්නන්නම්කො. අද මම ආපු අයත් ඉන්න නිසා. 400 ඍණ 20 ගුණ කිරීම 10. අන්න ගුණ කිරීමකුයි බෙදීමකුයි එනවා පුතේ. එතකොට ගුණ කිරීම බෙදී sorry ගුණ කිරීමකුයි අඩු කිරීමකුයි එනවා. ගුණ කිරීම අඩු කිරීම ආවම අපි මුලින්ම කරන්න ඕනේ පුතේ. ගුණ කිරීම හරිද ගුණ කිරීම බෙදීම් තියෙනවා අනිවාර්යෙන් මුලින් කරන්න ඕනේ මුතේ එහෙනම් අපි කරන්නේ මුලින්ම මෙය නැත්තම් 420ක් එහෙම අඩු කරලා ඉන්නේ නැහැ 400 එහෙම තිබ්බා 20 10ෙන් ගුණ කළාම 200 දැන් 400න් 200ක් අඩු කරනවා අඩු කළාම උත්තරේ එනවා මුතේ 200ක් කියලා හරි දැන් හදන්න පටන් ගමු
ඔයාලට මම ගරන්ටි ටිකක් පොඩ්ඩක් ෂෙයා කරන්නම් පුතේ
වරහන ඇතුලේ මොකක් තිබ්බත් අපිට ප්‍රශ්නයක් නෑ. 10 3න් බෙදුව 3න් ගුණ කළාම 30. ඒක දැම්මට පස්සේ වරහන නෑ කියලා සලකන්න පුළුවන්. දැන් 30 30න් බෙදන්න නෑ කියන්නේ පුතේ. 30 30න් බෙදුවාම 1. හරි. පස්සේ නියෙක. හතලිය බෙදීම 10 ගුණ කිරීම 8. එතකොට පුතේ ඉස්සල්ලාම මේක කරන්නේ වරහන මුලින් කරන්න ඕනේ. 40 10න් බෙදුවාම 4යි. ගුණ කිරීම 8. 4 වරක් 8 32. හය. ඔන්න ගාන දෙය ඉස්සරහට කරා. එතකොට මේ ගානෙත් පුතේ එකතු කිරීමයි ගුණ කිරීමයි තියෙන්නේ. ගුණ කිරීම මුලින් කරන්න ඕනේ. එතකොට 3 7 5 35යි. 35යි 3යි 38යි. හරි අපි තව ගානක් බලමු. 6 බෙදීම දෙක තමයි මුලින් කරන්න ඕනේ පුතේ. බෙදීම එකතු කිරීම තිබ්බම බෙදීම මුලින් කරනවා. හරිද?
එතකොට 6 දෙකෙන් බෙදුනහම 3යි 7 3යි 7යි 10යි ඊළඟට අපි බලමු පුතේ 8 වෙනි එක අපිට කියනවා මෙහෙම 24 ගුණ කිරීම 3 බෙදීම 8 දැන් අපිට පුළුවන් මෙන්න මේ බෙදීම මේ වරහන් තියෙන එක පුතේ මුලින්ම කරන්න වරහනක් තියෙනවා නේද ඒක තමයි මුලින්ම කරන්න ඕනේ तुम वरक हाथर दोला हाय का कितनोई तुम वरक देखा हाय का ही हाथर बेदी में आटे हैत्ते देखा आटे में जाने पुलवा ने आप इधर देने हैत्ते देखा आटे में दो हाँ पुते नामे हैत्ते देखा आटे में दो हाँ में नामे ඊළඟට 24 බෙදීම 3 වැඩි කිරීම 4 පුතේ මම ඉස්සෙල්ලා කරන එකට තමයි ඉර ගහන්නේ ඔයාලට උනා highlight කරගන්න පුළුවන් කියලා මම ගිය සතියේ කිව්වා වරහන මුලින් කරන්න ඕනේ පුතේ 24 බෙදීම 3 වරක් 4 12 24 12න් බෙදුනහම 2යි. ඒක ටිකක් දිග ගානක් අපි බලමු. 3 ධන 6 ගුණ කිරීම 5 ධන 4 බෙදීම 3 අඩු කිරීම 7. ඒක මම කියලා දෙනවා. ඒ විදිහට මට 11 වෙනි ගාන හදලා උත්තරේ කියන්න ඕනේ. ඔන්න බලන්න දෙය. මුලින්ම අපි කරන්න ඕනේ වරහන. එහෙනම් මම වරහන තියෙන එක කරනවා. එක සැරේකට එකක් කරමු. ඔක්කොම ටික පටලෝගන කරන්න ගියොත් වැඩි වරදීය. 3 ධන 6 ගුණ කිරීම 5යි 4යි 9යි. මේ වැඩේ ඉවරයි. වරහන ඉවරයි. කපේණියකදී අපි එක ගණිත කර්මයක් කරමු ඊළඟට ආයි බලනවා පුතේ වමේ ඉඳන් දකුණට යන්නේ මෙහි ඉඳන් යනකොට ಗುಣ කිරීම බෙදීම් තියෙනවා මුලින් කරලා ඉන්න ඕනේ ඉස්සෙල්ලාම ಗುಣ කිරීමන්නේ අහු වෙන්නේ පුතේ අපි එනම් එයාව කරලා ඉන්න ඒ පෙළි එයා විතරයි 6 වරන් 9 54යි බෙදීම 3 අඩු කිරීම 7 ඊළඟට අනිත් පෝලිමට එනවා අපි අන්න බෙදීමක් කියනවා. එයාව කරලා ඉන්න. 3 ධන 54 3ෙන් බෙදලා බලමු. 3 වරක් 1 3යි 2ක් කිතුනොයි 24ට 3 වරක් 8 18 අඩු කිරීම. දැන් හරි දැන් තියෙන එකතු කිරීම අඩු කිරීමයි නේද? වමේ ඉඳන් කරන්නේ මේ පැත්තේ ඉඳන් මුලින් හම්බෙන එක මුලින් කරන්න. 18යි 3යි 1 අහු ගලහම 21යි අඩු කිරීම 7 21න් 7ක් ගියාම පුතේ
14යි. හදමු බලන්න. ඕක හදාගෙන මට අවසාන ගාන උත්තරය කියමු බලන්න ගිය සති හිටියායට පුළුවන්කම තියනවා පුතේ කියන්න. හරි පුතේ මට හරි උත්තර කීපයක් ආවේ අපි බලමු හතර මේක හරි උත්තරයේ පුතේ 100 ගානක් එන්න මට හරි උත්තර 9ක් ආවා 9ක් ආවා ඒ කියන්නේ වැඩේ ඉතා හොඳයි අපි බලමුකෝ එන බලන්න අවසාන ගාන වීදිය 10 ධන 8
එකොළහා වෙන තුන ගුණ කිරීම හතර වෙන හතර. එතකොට පුතේ මුලින්ම අපි කරන්න ඕනි වරහණනේ මොන වරහණද? ඒක කරන්න ඉන්න 10 ධන 8 11න් 3ක් ගියාම 8යි. පුතේ අපි ගිය සතියේ කතා කළා මෙහෙම වරහන ළඟ ලකුණක් නැහැ කියලා කියන්නේ පුතේ ඒක ಗುಣ කිරීමක් කියලා. එහෙනම් ಗುಣ කිරීමනේ එක හැරේ එක ගානේ කරොත් මේ ಗುಣ කිරීම කරලා ඉන්න. ಗುಣ කිරීම නම් මාරුණයි කියලාත් වරදක් නැහැ අපි ඕක කරලා ඉන්න. 8 වරක් 8 64 ಗುಣ කිරීම 4 34 ඊළඟට මේ ಗುಣ කිරීමත් කරලා ඉන්න. 10 4 වරක් 4 16යි එකක් ඉතින් 4 වරක් 6 24යි 1යි 25යි අඩු කිරීම 4 දැන් මේ දෙක කරන්න එකතු කිරීම අඩු කිරීම ගමු මුල ඉඳන් කරමු 256යි 10යි 266යි 266න් 4ක් ගන්න 266 එකයි